ृदत्माहंसे अर्भया मे जातकय मदालसे तिलो गुरु बुदुरजानन वहंसे තල්පත් මත ලියන ලද 550 ජාතක පුස්තකය අදටත් දැකිය හැකි පුරාණ පන්සල් 14කදී පමණයි. මෙහි මුල් කෘතිය කුරුණෑගල විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. මෙය එහි අනුවාදයේ පිටපතක්. අද අපේ විමර්ශනයට ලක්වන පූජ්‍ය ස්ථානයත් රජ දවසේ සිට පැවත එන එවන් ඓතිහාසික පසුබිමක් මත ගොඩනැගුණු පුරාණ රාජමහා විහාරයක්. බුදුන් වහන්සේගේ පාද ස්පර්ශයේ ලද ශුද්ධ භූමියක් වශයෙන් සැලකෙන කැලණි මිටියාවතේ බියගම කොට්ටාශී පිහිටි හේයන් තුඩුව නම් ඓතිහාසික ප්‍රදේශයේ මේ විහාරස්ථානය පිහිටා තිබෙනවා. මෙම ප්‍රදේශයට හේයන් තුඩුව නම ලැබෙන්නේ ඓතිහාසික පුරාවෘත්තයක් මුල් කරගෙනයි. 16 වන සියවසේ මෙරට ආක්‍රමණය කළ ප්‍රතිකාල් හමුදාවන්ට එරෙහිව දෙවන රාජසිංහ රජු මේ ප්‍රදේශයට ආසන්නව එකල කඳවුරු බැඳ සිටියා. ඒ 1655 වර්ෂයේ මෙහි එක්රැස්ව සිටි හමුදා බල එරියට 20000ක පමණ සේනාවක් අයත්ව සිටියා. මෙම ආරක්ෂක බලෑණියන්ට කිරි ලබා දීම සඳහා ගවයින් 4000ක් පමණ වූ විශාල මේගව ගාලක් මේ භූමිය තුල පවත්වාගෙන ගිය බවත් තුඩුවක් බැනි මෙම ගහල් භූමිය පසු කාලයේ හේයන් තුඩුව ලෙස විවහාරයට පැමිණි බවත් ඓතිහාසික මූලාශ්‍රවලින් අනාවරණය වෙනවා. මෙම හේවායින්ට සහ මීගවයින්ට හදිසියේ අතිසාර රෝගයක් වැළඳුණු බව පැවසෙනවා. එවකට සදහැතියන් වැඳුම් පිදුම් කර ඇති පැරණි බෝධිය වෙත පැමිණි රජතුමා රෝගී වෙනුවෙන් දෙවියන්ට බාරයක් වූ බවත් රෝගයින් සුව වූ හේයින් එම බාර ඔප්පු කිරීමක් ලෙස මෙහි ඇති පැරණි විෂ්ණු දෙවල ඉදිකල බවත් එකී මූලාශ්‍රවල සඳහන් වෙනවා. මෙම පුරා කතාවට අනුව පසු කාලයේ දේවාලයට සමීපව බුදුමැදුරක් කරවා තිබෙනවා. එහි ඇති මැටියෙන් කළ බුදු පිළිමය සහ මෙම කුටියේ ඇතුළත බිත්ති මත විසිතුරු කොට ඇති නුවර යුගයේ සම්ප්‍රදායේ අගනා බිතුසිතුවම් රැස අදත් දකින්නට පිළිවන්. මේවා සංරක්ෂණය කිරීමේ අරමුණෙන් අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ භාරකාරත්වයට පත්ව එය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර තිබෙනවා. මෙම ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් හේතුවෙන් හේයන් තුඩුව පුරාණ විහාරය සුවිශේෂ පෞරාණික පූජ්‍ය ස්ථානයක් ලෙස වර්තමානයේ දක්වා කැලණිය මිටියාවත තුල වරඳමින් පවතිනවා. ඉපැරණි බුදුමැදුරෙන් දැනට ඉදිරිව ඇති එහි මැද කොටස තවදුරටත් ආරක්ෂා කර ගැනීම අරබයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ කටයුතු වලට අනුකූලව එම බුදු කුටිය වටකොට අලුතින් විශාල පරිමාණයේ බුදුමැදුරක් ඉදිකිරීමට වර්තමාන විහාරාධිපති වැලිමිටියාවේ සීලරතන මාහිමිපාණන් වහන්සේ කටයුතු කර තිබෙනවා. කෝට්ටි යුගයට අයත් වන ලෙස ප්‍රතිඋළු තමා වහල තුනක් වනසේ මෙම ගෘහය නිමවා තිබෙනවා. මැටියෙන් අඹා ඇති බුදු පිළිමය වසර 350ක් පමණ පැරණි එකක්. දෙවන රාජසිංහ රජු විසින් පඳුර ගැට ගැසූ පැරණි බෝරුකත් ඔවුන් විසින් ඉදිකල විෂ්ණු දේවාලයක් පසෙක තිබියදී බුදු කුටියක්ද එහි ඉදිකිරීමෙන් මෙම ස්ථානය වටිනා පන්සලක් බවට පත් වුණා. ධ්‍යාන මුද්‍රාවෙන් යුත් මුල් සමාධි බුදු පිළිමය පිටුපස බිත්තියේ අර්ධයක පමණ ප්‍රමාණයක බුදු සිරසින් විහිදුවන බුද්ධ රශ්මි මාලාවත් ඉදිරිය වෙනත් සිතුවම් හා බුදු පිළිමය දෙපසින් දැගසව් දෙනම සහ රහතන් වහන්සේලාගේ පිළිමත් ඇඳ දක්වා තිබෙනවා.
මේවා මහනුවර යුගයේ අවසන් කාලයේ සිතුවම් සම්ප්‍රදායට අයත් චිත්‍ර ලෙසයි සැලකෙන්නේ. මුරුගේට අයිති මේ විහාර මන්දිරයේ බුදු පිළිම වහන්සේ සම්පූර්ණයෙන්ම මැටියෙන් කටු මැටියෙන් තමයි නිරලා තිබෙන්නේ. මේ සිරස්පත පමණක් ලීයෙන් තනලා තියෙනවා. මේ සේරම පින්තූර වලට අවශ්‍ය කරන ඒ තින්ත වර්ග භාවිතා කරලා තිබෙන්නේ ස්වභාවිකව ගස් වලින් ලබාගත් කොළ පොතු මුල් ආදියෙන් තනාගත් අපේ දේශීය අමුද්‍රව්‍ය තුලින්ම තමයි. ඉතින් අද කාලේ ගත්තහම අපට ඉතාම වටිනවා ඒ දේශීය දේවල් යොදාගෙන ඒ සිතුවම් සඳහා එවැගේම බුදු පිළිම වහන්සේ සඳහා ඒවා යොදා ගැනීම සම්බන්ධව සාකච්ඡා කරනකොට විහාරස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකමට ගැළපෙන ආකාරයෙන් නව දෙමහල් විහාරකේ අභ්‍යන්තරය වටා අතිශය රමණීය සිතුවම් පෙළක් දැකිය හැකි වෙනවා. මෙහි සිව් අත දැක්වෙන සිත්තම් අතර නමස්කාර පාඨය ලංකාවේ සලොස්ම ස්ථාන බුදුන් වහන්සේ විසින් සිදු කළ නාලාගිරි ආලවක අඟුලිමාල ඇතුළු ප්‍රධාන දමනයන් අට පිළිබඳ සිතුවම් දෙපස බිත්ති දෙක තුල 49ක් බැගින් ඇඳ ඇති අසූ මහා ශ්‍රාවක චිත්‍ර ලෞකික ලෝකයේ තුල පැනවෙන දෙතිස් වද බන්ධන නරකය තිරිසන් ප්‍රේත අසුර නිරයන් හතර දැක්වෙන සිතුවම් බෝධිසත්වයන්ගේ සිදු කළ දසපාරමිතාව ආදිය මෙහි සිතුවම් කර තිබෙනවා. මෙවැනි අලංකාර බිතු සිතුවම් මාලාවට අමතරව අර්ධ මූර්ති රාශියක්ද මෙම ගෘහය තුල දක්නට පිළිවන්. ලංකා ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් මාලාවක් මෙසේ අර්ධ මූර්ති පෙළක් ලෙස දක්වා තිබෙනවා. මහා රාවණ සිද්ධිය, විජය කුවේණී සිද්ධිය, මහින්දා ගමනය හා දුමින්දා ගමනය, දුටු ගැමුණු එලාර යුද්ධය, දෙවන රාජසිංහ රජු සහ ප්‍රතිකාල් හමුදා ප්‍රධානියා වූ හැරල්ඩ් හාපට් උඩරටදී ගිවිසුමකට එළඹීම, 30 වසරක වාර්ගික යුද්ධ ගැටලුව නිමා කිරීමේ සටන, හේයන්තුඩුවේ රාජා නමැති හස්තයාගේ අර්ධ අනුරුව යනාදිය මෙසේ අර්ධ ප්‍රතිමා ලෙස මෙම විහාරගේ බිත්ති අලංකාර කර තිබෙනවා. මෙයාදේ මූර්ති රාශියක් අපි නිර්මාණය කළා තියෙනවා. ඒ අතර අපේ ගමට අපේ ප්‍රදේශයට සම්බන්ධ මූර්ති කොටසකුත් අපි ඒ සමග එකතු කළා. උදාහරණයක් වශයෙන් මේ හේයන්තුඩුව මහවැල්ලෑය අලියතුන් 17 දිනකකින් සීසාපු අවස්ථාවක් අපේ විහාරස්ථානයේ තුල තිබුණා. අපි එව්වා නිර්මාණය කළා මූර්ති වශයෙන්. ඒ වගේම ක්‍රිස්තුපූර්ව 161 ඒ සුනාමි විහාර මහා දේවීගේ අවස්ථාවේදී ඒ මොහොත රගලීම අවස්ථාව, ඒ වගේම 2004 වසරේ ඒ සුනාමි අවස්ථාව අපේ මූර්ති වශයෙන් නෙලා තියෙනවා. විහාර ප්‍රවේශද්වාරය සුවිසල් දොර දෙකකින් නිර්මිතයි. වෙනත් විහාරස්ථානවල දක්නට නොලැබෙන ආකාරයේ ලී කැටයම් පෙළක් මෙම ප්‍රවේශ දොරටුවේ දක්නට පිළිවන්. එක් දොර පළුවක සූර්යාත් එහා සමාන්තරව අනෙක් දොර පළුවේ චන්ද්‍රයාත් නෙලා තිබෙනවා. ජාතික කොඩිය එක් දොර පළුවකත් එහා සමාන්තරව අනෙක් දොරපළුවේ බෞද්ධ කොඩියත් නෙලා තිබෙනවා. එමෙන්ම ජාතික වෘක්ෂය වන නාගසත්, ජාතික පක්ෂියා වන වලි කුකුලාත් දොරපළු මත කැටයම් කර තිබෙනවා. කැලණිය ප්‍රදේශයට අයත් වසමේ ලාංඡනය වූ පෙනහතේ නාගරාජ සලකුණද මෙම දොර මත දක්වා තිබීම විශේෂත්වයක්. පුරාණයේ මෙම බෝගස වටා ගල් අල්වා ප්‍රදේශයේ ජනයා පුද සත්කාර කළ බව විහාර වංශ කතාවේ සඳහන්ව තිබෙනවා. වර්තමානයේ වන විට එම පැරණි බෝධීන් වහන්සේ වටා සෑමලුවක් හා
දර්ශනීය බෝධි ප්‍රාකාරයක් නිමවා තිබෙනු දක්නට හැකි බෝධියට නුදුරින් සදා දැල්වෙන දොළොස් මහේ පහන ස්ථාපිත කර තිබෙනවා වර්ෂ 350ක පමණ කාලයක සිට සජ්ජිතව පවතින මෙම විහාරස්ථානය තවත් වසර සිය ගණනක් පැවත ප්‍රදේශය ආලෝකමත් කිරීමට හැකි වේවා යන අපේක්ෂාව මෙම නොනිවෙන පහන් දැල්ලේ ගම්‍යාර්ථය බවට පත් වෙනවා මෑත භාගයේ නිමවා ඇති මෙම රමණීය චෛත්‍ය වාහල් කඩමෙන් සතරපස දිස්වන මලසුන් සහිත කුඩා කුටි මත අනුචෛත්‍ය හතරක්ද දක්නට ලැබෙනවා එක් අනුචෛත්‍යයක් චෛත්‍ය ප්‍රවේශය ලෙස අලංකාර කොට නිමවා තිබෙනවා ඇත්පෞර සහිත වලාකුළු බැම්ම චෛත්‍යයේ මනස්කාන්ත බව වැඩි කර දක්වනවා වැඩි දිනෙකට චෛත්‍ය වන්දනා කළ හැකි වන පරිදි ප්‍රමාණයෙන් විශාල මළුවක් ඊට එක් කර තිබීමෙන් එහි භෞතික අගය වැඩි කර තිබෙනවා ග්‍රහදොස් නැති කර ගැනීමට පුද පූජා බාරහාර සිදු කිරීම අපේ සංස්කෘතිය තුල තිබෙන දෙයක් එවන් අවශ්‍යතා ඇති අයට බාරහාර සිදු කිරීමට මෙම විහාරස්ථානය නිශ්චිත ස්ථානයක් වෙන් කර සාදා දී තිබෙනවා ඒ නවග්‍රහ මළුවයි නවග්‍රහ මළුවෙන් පඩිපෙල් කිහිපයක් ඉහළට නැගගත් විට මලසුන්ගේ හමු වෙනවා සදහැතියන් ගෙනෙන තෙල් මල් ගිලන්පස ඇතුළු පූජා භාණ්ඩ පූජා භාර ලෙස පිළියෙල කර ගැනීමේ කාර්ය සිදුවන්නේ මෙම මල් අසුන මතදී පැරණි බණමඩුව නවීකරණය කොට අලුතින් තනවන ලද ධර්මශාලාවයි මේ මෙහි වූ පුරාණ බණමඩුව වසර 150ක් පමණ පැරණි එකක් විහාරස්ථානයේ ගොඩනැගිලි අතර තවත් පැරණි ගෘහ නිර්මාණයක් තමයි බණමඩුව ධර්මශාලාව. ඒ ධර්මශාලාව ජිගරන් යෙදුණු දායකත්වයේ දරපුවාගේ නම් සඳහන් කරලා තියෙනවා කළුගල් වලින් ලියලා. ඒ මැදකොළසේ තව විශේෂත්වයක් තමයි සම්පූර්ණම කබොක්ගල් වලින් තමයි ඒ බිත්ති කණු ඒ දේවල් නිර්මාණය කරලා තිබෙන්නේ. ඒ වගේම පැරණි බණමඩුවේ මුදුන ලස්සන කැණිමරලක් අපට දකින්න පුළුවන් ඒ ලීවලින් එකතු කරලා තියෙන. ඉතින් ඒ වටා අපි අභිනවයෙන් නැවත බණමඩුවේ කොටස් අපි එකතු කරලා තියෙනවා. මෙහි ඇති තවත් පුරාණ ගෘහයක් වන්නේ පොය සීමා මාලකයයි. එයද වසර 150කට ආසන්න කාලයකට ඉහතදී කළ ඉදිකිරීමක්. මෑත භාගයේ තනවන ලද ධාතු මන්දිරය මෙයයි. මෙම ධාතු ගර්භය තුල සර්වඥ ධාතුන් වහන්සේ නමක් සීවලී මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සහ තවත් මහරහතන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා තැන්පත්ව පවතිනවා. උදේ සවස මෙම ධාතුන් වහන්සේලා ප්‍රදක්ෂිණා කරමින් ඊට නිසි ගෞරවය ලබා දීව විහාරස්ථ හිමිවරුන් විසින් අඛණ්ඩව සිදු කරන ප්‍රතිපදාමය පූජා චාරිත්‍රයක්. සිද්ධස්ථාන පරිශ්‍රය වඩාත් චිත්තාකර්ෂණීය ස්ථානයක් කරමින් අටවිසි බෝධීන් රෝපණය කොට ඒ වාට අභිමුඛව අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කර තිබෙනවා. මෙම පරිශ්‍රය රජමාවත ලෙන් පියස ලෙස නම් කර තිබෙනවා. එයට ඒ නම ලබා දී ඇත්තේ ඉන් ඔබ්බේ ඇති මායිම් රේඛාව ඔස්සේ එක පෙළට ඉදිකර ඇති ලංකාවේ රජකම් කළ රජවරුන්ගේ අර්ධ ප්‍රතිමාවන් සහ ඔවුන් පිළිබඳ තතු විත්ති රැගත් ලක්දිව රාජාවලිය දැක්වෙන පෞරක් නිමවා ඇති හේයින් මෙම රජ පෞර ක්‍රමයෙන් ලෙනක අසිරිය විදහා පාන බැවින් එය ගුහා සිත්තමක් බෙන්
ලෙන් බෙත්ති දෙපස රජවරුන්ගේ අර්ධ ප්‍රතිමා සහ විස්තර ලියා දැක්වෙනවා. එම කොටස ලෙන් පියස ලෙස ව්‍යවහාර වන්නේ මේ නිසායි. වර්ෂ 1656 දී දෙවන රාජසිංහ රජු කඳවුරු භූමියේ රඳවූ ගවයන්ට සහ එදා පැමිණි හේවායින් හට බැලඳුණු ගව රෝගය සුවපත් කර දෙන මෙන් විෂ්ණු දෙවියන්ට වූ බාරයෙන් රෝගය සුව වූයෙන් රජු විසින් සිදු කළ බාරය ඔප්පු කරනු ලැබුවේ මෙම විෂ්ණු දේවාලය මෙහි ඉදි කිරීමෙන්. මෙම ඓතිහාසික සිදුවීම මුල් කොටගෙන මෙම ස්ථානය පිළිබඳ බලවත් විශ්වාසයක් ජනයා අතර ගොඩනැගුණා. පසු කාලයේ මෙම ස්ථානය විහාරස්ථානයක් බවට පත්වීමටද මෙම තත්වය බලපාන්නට ඇති බවට කිසිදු සැකයක් නැහැ. දේවාලයේ ඇති විෂ්ණු පිළිරුව මැටියෙන් නිමවා ඇති අතර පැවති මැටි බිත්තිවල ගරා වැටීම වළකා ගැනීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව සිමෙන්ති කපලාරුවක් සිදු කොට තිබෙනවා. ඉපැරණි විෂ්ණු දේවාලය දෙපසින් කතරගම හා ගම්බාර දෙවියන් සඳහාද කුටි දෙකක් නිමවා තිබෙනවා. භික්ෂූන් වහන්සේ සීමිත පිරිසකට මැටියෙන් කරවා තිබූ පැරණි සංඝාවාසය එලෙසම තිබියදී වත්මන් නාසමිදුන් විසින් ඉදිකළ තෙමහල් සංඝාවාස ගෘහය භික්ෂූන් වැඩි පිරිසකට නවාතැන් ගත හැකි ආකාරයට පහසුකම් සහිතව නිමවා තිබෙනවා. ඔය ඓතිහාසික හේයන්තුඩුව පුරාණ රාජ මහා විහාරස්ථානයේ වගේම විහාරස්ථානයේ පිහිටලා තියෙන ශ්‍රී පියදස්සි දහම් පාසල මේ දියගම සාසන ආරක්ෂක බලමණ්ඩලයේ පිහිටලා තියෙන පැරණිතම දහම් පාසල් අතර එක දහම් පාසලක් තමයි අපේ ශ්‍රී පියදස්සි ධර්ම විද්‍යාලය. අපේ දහම් පාසලේ වර්තමානයේ දරුවෝ 500කට ආසන්න පිරිසක් දහම් අධ්‍යාපනය ලබනවා. ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ 30කට වැඩි පිරිසක් ආචාර්ය මණ්ඩලයේ හැටියට සුවිච්ඡාවෙන් අපේ දහම් පාසලේ මේ ප්‍රදේශයේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීමේ කටයුත්ත සිද්ධ කරන්න තියෙනවා. ඉතින් ඇත්තටම මේ දහම් පාසලට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. විහාරස්ථානීයට වගේම ලංකාවේ ආරම්භක දහම් පාසල් අතර 869 වන දහම් පාසල හැටියට තමයි අපේ ශ්‍රී පියදස්සි දහම් පාසල ආරම්භ කරලා තියෙන්නේ. එදා ඉඳලා අද දක්වාම මේ ගම්පියසේ වාසය කරන මං හිතන්නේ පරම්පරා 3-4ක පිරිසක් මේ දහම් පාසලේ අධ්‍යාපනය ලැබලා තියෙනවා. මෙම පෞරාණික විහාරස්ථානය මෙලෙස නවීකරණය වී ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රසාදය හා ආකර්ෂණය ළඟා කර ගැනීමට හැකි වී තිබෙන්නේ වර්තමාන විහාරාධිපති පූජ්‍යපාද සීලරත්න නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ උත්සාහය හා කැපවීම නිසායි. උන්වහන්සේ මේ වන විට මෙම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කරන අතර ශ්‍රී දීරානන්ද පරිවේනාධිපති වශයෙන්ද මුළු දිවයිනටම සාම විනිසුරු ගෞරව ශාස්ත්‍රවේදී ශ්‍යාමෝපාලි වාංශික මහානිකායේ අස්කිරි පාර්ශ්වයේ සියනෑ කෝරළේ සංඝනායක වැලමිටියාවේ ශ්‍රී සීල රතනාභිධාන යන කීර්ති ප්‍රසාදයන් හිමි කරගත් අති ගෞරවනීය සංඝ පේත්‍රෝන් වහන්සේ නමක්. සීලරතන නායක ස්වාමින් වහන්සේ උපන්නේ 1965 අගෝස්තු 9 වෙනිදා පුන් පොහෝ දිනක පවුලේ තෙවන දරුවා ලෙස කුරුණෑගල හත්කෝරළේ වැලමිටියාව නම් රමණීය ගම්පියසේ උන්වහන්සේ ජන්මලාභය ලැබුවේ. උන්වහන්සේගේ දෙමාපියන් උනේ හේරත් මුදියන් සිලාගේ කළුබණ්ඩා සහ බස්නායක මුදියන් සේලාගේ ලීලාවතී බස්නායක යන දෙපළයි. ගිහි ජීවිතයට හිමි වූ නම උනේ
හේරත් මුදියන් සේලාගේ අමරසිංහ හේරත් නාමයයි. පොතානේ ගම ශ්‍රී දීරානන්ද නාහිමියන්ගේ සෙවනට මුවා වූ අමරසිංහ කුල කුමරුවාණන් තම ඒකායන අදිෂ්ඨානය සැබෑවක් කර ගනිමින් බැලමිටියාවේ සීල රතන නමින් වර්ෂ 1980 මාර්තු 26 වෙනිදා එම විහාරස්ථානයේදී ශාසනික ජීවිතයට ඇතුළත් වුණා. සිසුගුරු බැඳීමක් පැවතියද කිට්ටු වයස් පරතරයක් ඇති පානකාවේ පේම රතන නාහිමියන් සමග පැවති දැඩි සොහොයුරු සබඳතාවක්. දෙල්ගොඩ කල්යාණ ප්‍රදීප විද්‍යායතන පිරිවෙනින් සහ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් මූලික ධර්ම අධ්‍යාපනය ලබා උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දුන් උන්වහන්සේ සිය ගිහි මිත්‍රයෙකු සමග පන්සල් කරා යමින් භාවනානුයෝගීව කාලයක් ගත කළා. එම ගිහි මිත්‍රයා ඌයේ පසු කාලයේ දරණාගම කුසලදම්ම නමින් පැවිදි බිමට සැපත්ව වැඩවිසූ බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ අධිපති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සීල රතන හිමියන් 80 දශකයේ අගභාගයේ වන විට පොතානේ ගම දීරානන්ද නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීමකට අනුව උන්වහන්සේ හේයන් තුඩුව ඓතිහාසික පුරාණ විහාරයේ විහාරාධිපති වශයෙන් එම විහාරස්ථානයට වැඩම කළා. අභියෝගකාරී තත්වයට මුහුණ දීමට අදිටන් කරගත් සීල රතන නාහිමියන් ගම්වැසියන්ගේ දුරස් වී ගිය සබඳතාව හා විශ්වාසය යලි ගොඩ නැගීමට පුළුල් වැඩපිළිවෙලක් දියත් කළා. ගලමිටියාවේ සීල රතන ස්වාමීන් වහන්සේ මේ වියන්තුරු පුරාණ විහාරයට පැමිණි දා සිට දරා වැටුණු මේ විහාරයේ ඉතා ප්‍රසංස්කරණය කරලා බැබලෙව්වා. මේ හේයන්තුඩුව කියන නාමය මුළු රටටම හඳුන්වා දුන්නා අපේ ස්වාමීන් වහන්සේ. මේ ගම දියුණු කළා, පාරවල් දියුණු කළා, මේ පන්සල ඉතාම ශීඝ්‍රයෙන්ම හිතන්නේ මේ බියගම දිස්ත්‍රික්කයේම බැබලෙන පන්සලක් කළා අපේ ස්වාමීන් වහන්සේ. වසනීප තත්ත්වයෙන් සිට නිසා ගමේ හැම දිනම එකව වෙලා මේ ආශිර්වාද පූජා පවත්වනවා. ස්වාමීන් වහන්සේ නිරෝගී සුව පතනවා. මෙවන් ශාසනික හා සමාජ සේවාවන් සලකා සියනෑ කෝරළේ ප්‍රධාන සංඝනායක ධූරය අති උත්කර්ෂවත් ලෙසින් උන්වහන්සේට වර්ෂ 2012 ක අගෝස්තු මස 9 වන දින පිරිනමනු ලැබුවා. තම කල්යාණ මිත්‍ර හිමිනම වූ අපවත් වී වදාළ පූජ්‍යපාද දරණාගම කුසලදම්ම ස්වාමින් වහන්සේගේ ඇරයුමෙන් උන්වහන්සේ ධර්ම සම්නිවේදනය සඳහා ආරම්භ කළ බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ විකාශය වූ මහා සිංහලේ බෞද්ධ ඉතිහාසය නම් වූ දීර්ඝ වැඩසටහන් මාලාවේ නিত্য සම්පත්දායක හිමිනමක් වශයෙන් සීල රතන හිමියන් එකී කොටස් 200කට අධික සංඛ්‍යාවකට සහභාගී වීමත් උන්වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී සිදුවීමක්. මම මේ පන්සල් දෙන්න බලාපොරොත්තු හිතේ නෑ. මම පිටරට සිසත්වයක් ලැබලා යන බලාපොරොත්තු ඉන්නකොට හදිසියෙම තමයි මේ පන්සලට එන්න සිද්ධ වුනේ. ඉතින් අපේ ඒ වෙලාවේදී මහා ආන්දෝලනාත්මක අවස්ථාවක් වුණා. ඉතින් එහෙම ආරම්භ කරපු මේ පන්සලේ අඩියෙන් අඩිය පියවරෙන් පියවර දායකය සම්බන්ධ කරගෙන ඒ ආධ්‍යාත්මික ගුණවර්ධන ඇති කරා වගේම අපි අංග සම්පූර්ණ විහාරස්ථානට අවශ්‍ය කරන ගොඩනැගිලිත් අපි අංග සම්පූර්ණ කළා. ඉතින් අතර අපි මතක් කරන්න මම අපේ දායක තරණ බව සමිතිය, කුලගෙන සමිතිය, දායක සභා, ඒ වගේම සංඝාරාම කමිටු මේ ආදි වශයෙන් ඒ තියෙන සියලුම දායක පිරිස තරුණ බාල මහලු කොයි කවුරුත් මට තාත්තා කෙනෙකුට වගේ සමහර සහෝදරයෙකුට වගේ දරුවෙකුට වගේ බොහොම ලෙන්ගත්ව ආදරවන්තව කටයුතු කළා. මමගේ බොහොම සන්තෝෂය මතක් කරන්න ඕන. අපේ දායක පිරිස බොහොම හොඳයි. ඉතින් මම ප්‍රාර්ථනාවක් තියෙනවා මගේ ජීවිතේ මේ ප්‍රාර්ථනාව තමයි මේ ආත්මේ මහණුන වගේම
ඊළඟ ආත්මෙත් මම ප්‍රාර්ථනා කරන්නේ පැවිදි වෙන්න. ඉතින් මම පැවිදි ජීවිතය සම්බන්ධවත් විහාරස්ථානයේ මේතන්දුරට යන්න කුලංක ලැබීම සම්බන්ධවත් ලොකු ආත්ම සුත්තියක් ඇතුව මම කටයුතු කරනවා. උන්වහන්සේගේ ශාසනික හා සමාජ මෙහෙවර සැබවින්ම අතිශය විශිෂ්ට එකක්. තවමත් 57 වන වියේ පසුවන උන්වහන්සේට මෙවන් වූ ශාසනික මෙහෙවර තව තවත් ඉටු කිරීමට නිදුක් නිරෝගී චිරජීවනය හා දීර්ඝායුෂ සැප සම්පත් ලැබේවා. ප්‍රදේශවාසීන්ගෙන් පමණක් නොව ලක්වාසී ලෝකවාසී සියලු දෙනාගේ ආශිර්වාදයට උන්වහන්සේ නොමදෝම පාත්‍රවනු නොඅනුමානයි.